ස්ලිට් උසස් අධ්‍යාපන ආයතනය සැප්තැම්බර් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු දැන් සිද්ධ කරනවා. ඒ වෙනුවෙන් ඔබ ලියාපදිංචි වෙනවා නම් ඒ සඳහා කොහොමද ලියාපදිංචි වෙන්නේ? මොනවද තියෙන පාඨමාලාවන් යන ආදී කරුණු අපි සාකච්ඡා කරන්න සූදානම්. විශේෂයෙන්ම ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරවමින් පරිගණක ඉංජිනේරු, ව්‍යාපාර අධ්‍යයනය, ගෘහ නිර්මාණ, ප්‍රමාණ සමීක්ෂණ, මනෝවිද්‍යා, හෙද, නීතිවේදය, අධ්‍යාපන වේදී, සූපශාස්ත්‍ර, ආගන්තුක සත්කාර මේ ක්ෂේත්‍රවලින් ඔබට පුළුවන්කම තියෙනවා උපාධියක් හදාරන්න. ඒ හරහා බලාපොරොත්තු තියෙනවා නම් ඒ වෙනුවෙන් මේ අවස්ථාව ඔබට වෙන්වන්නේ. අපි ආරාධනා කළා ස්ලිට් මානව ශාස්ත්‍ර හා විද්‍යා අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර මහත්මයාට. අයිබෝන් ආචාර්යතුමා ඔබට අයිබෝන් මම. ඒත් එක්කම ස්ලිට් මානව ශාස්ත්‍ර හා විද්‍යා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් පීරිස් මහත්මයාටත් ආරාධනා කළා. අයිබෝන් ආචාර්යතුමා, දැන් ස්ලිට් ආයතනය පරිගණක ක්ෂේත්‍රය හා සම්බන්ධ උපාධි පිරිනමන උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් විදිහට බොහෝ දෙනෙක් දන්නේ. නමුත් ඊට එහා ගිහිල්ලා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැන් උපාධි පාඨමාලා ආදාරන්න අවස්ථා සූදානම් කරලා තියෙනවා. මොනවද ඒ අනෙකුත් පාඨමාලා? ඒ සඳහා කොහොමද ස්ලිට් ආයතනය විශේෂ වෙන්නේ කියලා අපි මුලින් කතා කරමු. මුලින්ම අපි සඳහන් කරන්න ඕනේ, අපි අවුරුදු 21ක් මේ වෙන විට ස්ලිට් ආයතනයට. ඉතින් මුලින් සඳහන් කර පරිදි අපේ පරිගණක අධ්‍යයනය තමයි මුලින්ම අපි පටන් ගත්තේ. ඊට පස්සේ ඉංජිනේරු සහ ව්‍යාපාර කළමනාකරණ ආදී ක්ෂේත්‍රවලට අපි ව්‍යාප්ත වුණා. ඊට පසුව ප්‍රමාණ සමීක්ෂණ, ඒ කියන්නේ ක්වොන්ටිටි සර්වේයින්. ඊට පස්සේ ආකිටෙක්චර්, වාස්තු විද්‍යාව. ඊට පස්සේ මෑතකදී හෙද වෘත්තිය, නීතිවේදය, අධ්‍යාපන වේදය, ඊගාවට මනෝවිද්‍යාව සහ මේ මෑතකදී මූල්‍ය ගණිතය කියන ක්ෂේත්‍රවලට අපි දැන් අලුත් පාඨමාලා ව්‍යාප්ත කරලා තියෙනවා. මීට අමතරව විශේෂ සඳහනක් කරන්න අවශ්‍යයි, අපේ වෘත්තීමය පිළිගැනීමක් තියෙනවා. අපේ හුඟක් පාඨමාලාවලට වෘත්තී ආයතන වලින් පිළිගැනීමට ලක් කරලා තියෙනවා. ඉන්ස්ටිටියුට් ඔෆ් ඉංජිනියරින් ඇන්ඩ් ටෙක්නොලොජි IET කියන එංගලන්තේ ආයතනය, අපේ පරිගණක පාඨමාලා සහ ඉංජිනියර්ස් ඔස්ට්‍රේලියා, ඉන්දියාවේ වරලත් ඉංජිනේරු ආයතනය, අපේ ඉංජිනේරු පාඨමාලා, ඒ වගේම රෝයල් ඉන්ස්ටිටියුට් ඔෆ් බ්‍රිටිෂ් ආකිටෙක්ස්. එතකොට වාස්තු විද්‍යාව හා සම්බන්ධ පාඨමාලා ඒ අයගේ වෘත්තීමය තත්ත්වයට සමානයි කියලා පිළි අරන් තියෙනවා. මීට අමතරව දැන් ඒ ක්ෂේත්‍රවල විශාල ආයතන අන්තර්ජාතිකව තියෙන සිස්කෝ, ඇමසන් ආදී විශාල මෘදුකාංග ආයතන හා අපගේ සම්බන්ධතා තියෙනවා. ඔවුන්ගේ පාඨමාලා අපි ලංකාවේ කරගෙන යනවා. මීට අමතරව යටිතල පහසුකම් අපගේ මාලබේ මණ්ඩපයේ පිහිනුම් තටාක, ක්‍රීඩා පිටි, ඊගාවට එලිමහන් රංගපීඨ පවා තියෙනවා. මීට අමතරව විශාල ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා 300කට වැඩි, එයින් 75කට වැඩි ආචාර්ය උපාධිධාරීන් ඉන්නවා. එතකොට අපගේ පාඨමාලා සම්පූර්ණයෙන් ලංකාවේ කරලා, එහෙම නැත්නම් අර්ධ වශයෙන් ලංකාවේ කරලා වෙන රටකට යෑමේ හැකියාවක් තියෙනවා. ඒවා එංගලන්තය, ඇමරිකාව ආදී රටවල් විශාල ගණනකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ අවස්ථා උදා කරලා දෙන්න තියෙනවා. දැන් ජ්‍යෙෂ්ඨ මාචාර්යතුමා, දැන් ස්ලිට් ආයතනය මේ වෙනස් වෙන ලෝකයට සරලින් විදිහට අලුත් පාඨමාලා හඳුන්වා දීලා තිනවා. ඒ සඳහා සිසුන්ට අවස්ථා උදා කරලා දීලා තිනවා. ලංකාව ඉගෙන ගන්න විදේශ රටවල ඒ හැම පැත්තකින්ම ඉඩ සකස් කරලා තිනවා. දැන් මේ මානව ශාස්ත්‍ර හා විද්‍යා අධ්‍යයනයේ පීඨය විදිහට ඔබතුමාලා හඳුන්වලා දීලා තියෙන අලුත් පාඨමාලා මොනවද පීඨයේ විදිහට? ඔව්, බොහොම මුලින්ම අපි මේ දැනට මාර්තු ජූලි මාසයේ මුලින්ම ආරම්භ කරේ ඒකේ නම තමයි මූලික ගණිතය සහ විහාර සංඛ්‍යානය. ඉංග්‍රීසියෙන් කිව්වොත් ෆයිනෑන්ෂියල් මැතමැටික්ස් ඇන්ඩ් ඇප්‍රයසරිස්ටික්ස්. ඒක ප්‍රධාන හේතුව තමයි අද මම හිතන්නේ ලෝකයේ ඕගොල්ලෝ දන්නේ නැති ඩිජිටල් දත්තය. අද අපි ඉන්නේ ඩිජිටල් වර්ල්ඩ් එකක දත්තය. අපි කරන හැම ක්‍රියාකාරීකමක්ම අපි හැම දෙයක්ම අපි නොදැනුවත්වම දත්තයන් වශයෙන් තැන්පත් වෙනවා. තොමේ දත්ත හැමදාම දවස ගානේම තම්පත් වෙනවා. විශාල සංකීර්ණ දත්තයන් තම්පත් තියෙනවා. ඒ නිසා අද ලෝකයේ තීරණ ගන්නකොට ඒ දත්තයන් පාවිච්චි කරන්න ඕනේ.
ඉස්සර වගේ නිකන් දත්තයන් නැතුව දිනන කන්නේක ගුරුවරක් පිට වරදිනවා. ඒ දත්තයන් මාර්ගයෙන් ගන්න තියෙනවා අපි කියනවා විද්‍යාත්මක තීරණ කියලා. විශේෂයෙන් මේ නිසා ඒවා සංකීර්ණ නිසා ඒවට දැනුම තියෙන කට්ටිය ඕනේ. ඒ දැනුම ලබා ගන්න ඕනේ විශේෂයෙන් ගණිතය. දැන් ගණිතය කියන විෂය ඉතාමත් අවශ්‍ය දෙයක් හැමෝටම. ඒ වගේම සංඛ්‍යානේ. මේ දත්තයන් තැන්පත් වෙන විශේෂ කම්පියුටර්ස් වල නිසා ගණිතය සංඛ්‍යානේ සහ මේ පරිගණක ගැන අවබෝධයක් තියෙන කට්ටිය වෙනවා. අද ලෝකයේ තුනම දන්න කට්ටිය බොහොම අඩුයි. ඒ නිසා තමයි මේ පාඩමාල ආරම්භ කරන්න ප්‍රධාන හේතුව වෙන්නේ. විශේෂයෙන්ම ගණිතය සංඛ්‍යානේ සහ පරිගණක තුනම දන්න කට්ටිය ලෝකයේ අඩුයි. ලෝක දේවා ඩිග්‍රීස් බොහොම අඩුයි. ඒ නිසා තමයි අපි මේ උසස් අධ්‍යාපන ආයතන අවසර අරගෙන සෑහෙන කාලයක් අපි ඒකට මාන්සි වෙලා මේ සර්විස් එහෙම කරලා තියෙන ඩිමාන්ඩ් එක බලලා මේ කෝස් මේ 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 පාඩමාල ආරම්භ කරේ. අපි මුලින්ම මේ පාර පළවෙනි බැච් එක පටන් ගත්ත ජූනි මාසේ කියන සන්තෝෂයේ අපි 25ක් වගේ ආවා. ඊට අමතර මේ හදන ප්‍රධාන හේතුව තමයි දැන් අද ලෝකයේ ඕගොල්ලෝ තියෙන ඇති හැමතැනම තියෙන අවදානමක් රිස්ක්. ඔව්. රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ අවදානම් කළමනාකරණය. අපි ඕනෑම ව්‍යාපාරයක උදාහරණයක් අපි ගමු ආණ්ඩුවෙන් කියන එක පාටම කියනවා අපි ඉම්පෝට් නවත්තනවා කියලා. එක පාටම මේ වැඩ ගන්න කට්ටිය ස්ට්‍රයික් කරනවා. එහෙම නැත්නම් රෝ මැටීරියල් අපිට දෙන කට්ටිය දෙන්න නැතු වෙන්න පුළුවන්. පිටින් බඩු ගේ නවත්තන්න පුළුවන්. ඔයගේ දේවල් නිසා හැම ආයතනයක්ම ලංකාවේ ඉඳලා ලෝකෙ හැම තැනම මුල්‍ය ආයතනේ, ඉන්ෂුරන්ස් කෝපරේෂන්, පුද්ගල ආයතනේ, රජයේ ආයතනේ හැම තැනම අවධානය ගෙන ඉතාම තියෙනවා. අපි මේ අවධානය කොහොම මූණ දෙන්නේ? නිකම් සාමාන්‍ය බල්ල කියන්නේ බෑ. ඒ නිසා පරණ දත්තයන් විශ්ලේෂණය ඉතාමත් අවශ්‍යයි. ඒකට තමයි අපි මේ උපාධි පාඩාව ආරම්භ කරේ. අද ලෝකයේ මම හිතන්නේ අපේ මේ නමින් අපේට්ස් ෆයිනෑන්ෂල් මැතමැටික්ස් අපේ ස්ටැටිස්ටික් කියන කෝස් එකේ ලෝකයේ මේ නමෙන් තියෙන අපේ ස්ලිට් ආයතන විතරයි. තව කල්පනා කරොත් එහෙම ලංකාවේ ඕගොල්ලෝ දන්නේ නැති බහු අවුරුදු 4-5ම ගණිතාංශයෙන් ෆිසිකල් සයන්ස් මැත්ස් ස්ට්‍රීම් එකෙන් ගොඩක් ළමයි කරනවා. ළමයි සාමාන්‍ය 35,000 40,000 වගේ අවුරුදු පතක් කරනවා. ඒකේ විෂයන් තුනක් පාස් වෙන සාමාන්‍යයෙන් විෂයන් තුනම 35ක් 40ක් වගේ පාස් වෙනවා. ඒකෙන් ටික දෙනයි විශ්වවිද්‍යාලයට යන්නේ. දැන් අනිත් කට්ටියට ගොඩක් විට ඒගොල්ලෝ පුද්ගලික විශ්වවිද්‍යාල දාන හැම පුද්ගලික විශ්වවිද්‍යාලෙම දැන් තියෙන්නේ ඒගොල්ලෝ දාන තියෙන්නේ එක කොම්පියුටර් සයන්ස් එහෙම නැත්නම් IT ඒ සම්බන්ධයි. අද ලෝකයේ තියෙන ගණිතය සහ සංඛ්‍යාන තියෙන ඩිමාන්ඩ් එක අනුව ලංකාවේ එකම විශ්වවිද්‍යාල පුද්ගල විශ්වවිද්‍යාලයක්වත් මේ වගේ පාඩමාලාවක් ආරම්භ කළා නැහැ. ඒ ඔක්කොම කරුණු තීරණය කළා තමයි මේ පළවෙනි ආරම්භ කරේ. ලෝකයේ ලොකුම ඉල්ලුමක් තියෙනවා. මේක මම දැන් මේක දෙේ තියෙන ඉල්ලුම අපි මම පරණ ආර්ටිකල්ස් කියවලා තියෙනවා ඉල්ලුම 100 20ක් පමණ වැඩි වෙනවා. ඒ වගේම ලෝකයේ ඕන තැනක ඇමරිකාවේද, එංගලන්තයේද, කැනඩාවේද, ඔස්ට්‍රේලියාවේද, සෞදි අරාබියේද හැම තැනම රැකියාව ඕන තැන හොයාගන්න හැකියාවක් තියෙනවා. ඔව්. හොඳයි මේ ඔබතුමා කියපු විදිහට ෆයිනෑන්ෂල් මැතමැටික්ස් ඇන් ඇප්ලයිඩ් ස්ටැටිස්ටික්ස් එහෙම. ඔව්. ඒ අනුව ඒ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා සහ ඉල්ලුම අනුව ඔබට තීරණය කරන්න පුළුවන් කියලා ජ්‍යෙෂ්ඨ මාචාර්යතුමා සඳහන් කළේ. මේ ස්ලිට් ආයතනය පාඨමාලා ආරම්භ කරන්න සැප්තැම්බර් මාසයේ සඳහා සූදානමින් ඉන්න වෙලාවේ පාඨමාලා පිළිබඳව සහ සූදානම් පිළිබඳව කතා කළේ මලිත විජේසුන්දර ආචාර්යතුමා. දැන් ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක ලෝකෙම කටයුතු කරන්නේ, වෙනදාට වඩා අලුත් සාමාන්‍යයක් ඇතුළේ කටයුතු කරන්නේ, ආයතනයක් විදිහට මොන වගේ ක්‍රියාමාර්ගද මේ තත්ත්වය යටතේ එක පැත්තකින් සෞඛ්‍ය ආරක්ෂාව, අනිත් පැත්තෙන් නිසි පරිදි අධ්‍යාපනය මේ දෙකම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඇත්තටම කියන්න සන්තෝසයි. ගිය අවුරුදු 2020 මාර්තු මාසේ මුල්වරට රට ලොක්ඩවුන් එකට ගිය අවස්ථාවේ අපි දවස් 3ක් ඇතුළත තනිකරම මාර්ගගත දේශන ක්‍රමවේදයකට ගිහින් දවස් 3කින් ළමයි 8000ක් ඔන්ලයින් ඉගෙන ගන්න පටන් ගත්තා. අපි 10000න් 8000ක්ම පළවෙනි දවසේම අපේ දේශනවලට සම්බන්ධ වුණා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් වුණා
මාස කීපයක් ඇතුළත සජීවී දේශනවලට දැන් මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා නමුත් ඒ වෙලාවේදී ඒ තාක්ෂණය ඇත්තරම අලුත්. ඉතින් Zoom සහ Teams ආදී ක්‍රමවේදයන් හරහා සජීවී දේශන පවත්වන අතර එම දේශන පටිගත කරලා නැවත බැලීමේ හැකියාව ලබා දීලා තිනවා හැම ශිෂ්‍යයෙකුටම. ඉතින් මේ හරහා අපිට පුළුවන් ඒ අයව මොනිටර් කරන්න. ඒ අය ඒ හරහා ඉගෙන ගැනීම කරන්නේ කොහොමද ආදී වශයෙන්. මීට අමතරව විශාල අභියෝගයක් වුණා විභාග පැවැත්වීම. ඉතින් ඔන්ලයින් විභාග පැවැත්වීම සඳහා විශේෂ වූ මෘදුකාංග භාවිතා කරන්න අපි පටන් ගත්තා. ඒ හරහා ශිෂ්‍යයා විභාගය කරන අවස්ථාවේදී ඔහුගේ අංගචරණය පවා මොනිටර් වෙනවා. සැකකටයුතු නම් විශේෂ අවධානයක් ඒ හරහා ලබා දෙනවා. ඉතින් මේ වගේ ක්‍රමවේදයන් හරහා කිසිම පරක්කුවක් පමාවක් නොමැතිව උපාධිධාරීන් උපාධි ප්‍රදානෝත්සවය දක්වා ගෙනියන්න අපිට හැකි වුණා. ඒ අනුව කටයුතු සිද්ධ කරා. එතකොට කොහොමද අයදුම් පත්‍ර සඳහා මොන කාල සීමාවද වළංගු වෙන්නේ? මූලික විභාග කොයි ආකාරයෙන්ද පැවැත්වෙන්නේ? ඔව් දැන් අපගේ මේ සැප්තැම්බර් ඇතුළත් වීම සඳහා අයදුම් පත්‍ර සැප්තැම්බර් 16 දක්වා ලබා ගන්නවා. අභියෝගතා පරීක්ෂණය පැවැත්වෙනවා සැප්තැම්බර් 18 වෙනිදා. එතකොට ඊට කලින් අප හා සම්බන්ධ වුණොත් සියලු විස්තර දැනගෙන ඒ හරහා ඇතුළත් වෙන්න පුළුවන් සැප්තැම්බර් ඇතුළත් වීම සඳහා. ඔව්. ඒ සඳහා දුරකථන අංකත් අපිට සඳහන් කරන්න පුළුවන් මේ මොහොතේ 011-547-801 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒ දුරකථන අංක තිරේ දිස් වෙනවා. ඒ වගේම www.slit.lk slit.lk ගිහිල්ලා ඒ අදාළ තොරතුරු දැනගන්නත් පුළුවන්කම තියෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා අපි අවසාන වශයෙන් කෙටියෙන් සඳහන් කරමු ඔබතුමාගේ සඳහන් කළා විදිහට පාඨමාලාව සඳහා තියෙන ඉල්ලුම දරුවන්ට ඒ සඳහා මොන වගේ අවස්ථාවක්ද තියෙන්නේ කියන කාරණය කෙටියෙන් සඳහන් කරමු. ඉල්ලුම වශයෙන් අපි දැනට අපි විශේෂ බලාපොරොත්තු වෙන්නේ උසස් ඇඩ්වාන්ස් වලින් ගණිත අංශයෙන් විෂයන් තුනක් සමත් වටේට දාන්න පුළුවන්. ඉල්ලුම ඇත්ත වශයෙන්ම අපිට ඉල්ලුම කියන අපිට බය නැතුව කියන්න පුළුවන් ලොකු විශාල ඉල්ලුමක් තියෙනවා. ඔව්. අපි ඒසත මේ පාරත් බලාපොරොත්තු වෙන සෑහෙන කොටසක්. මොකද ලංකාවේ අනිත් විශ්වවිද්‍යාල දැනට තියෙන එක්ක සංඛ්‍යාන ගණන විශේෂයෙන් කට් කරන නැත්නම් ගණිතය ගැන වෙනම කරනවා. එහෙම නැත්නම් කම්පියුටර් සයන්ස් ගැන වෙනම කරනවා. සෝ මේ පාඨමාලාවේ තියෙන එකම දේ තමයි තුනම හොඳට කරනවා. ඔව්. ඊට අමතරව මම හිතන්නේ මේක කොහෙද සාමාන්‍යයෙන් රජයේ පායතනට වඩා මේ ළමයට අපි ඉංග්‍රීසි පවා මොකද ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන මේගොල්ලෝ පිට වෙනකොට මේගොල්ලෝ කෙලින්ම ගන්නෙ මැනේජ්මන්ට් වලට කෙලින්ම ඉහළ පොත අනුව ගන්නෙ. ඒතකොට මේගොල්ලෝ දැනගන්න ඕනේ මේ තියෙන අවධානම කොහොමද පරිපාලන කටියට කියලා දෙන්න කියලා. ඔව් මොහොතක් දෙන්න මාචාර්යතුමා අපි වෙලාව බලමු. හොඳයි. ඔව්. ඒ නිසා මම හිතන්නේ මේ මේ මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ දැන් මේ කට්ටිය අවුට් වෙනකොට ඉතාලම රජ මේ ලෝකයට ඉතාලම අත්‍යවශ්‍ය කට්ටිය බිහි කරන්න. ඒ වගේම මේ දිගිර කරන කට්ටියට ලෝකයේ ඕනෑම විශ්වවිද්‍යාල ඉහළ විශ්වවිද්‍යාල පස්වාත් උපාධි වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. එවැනි අවස්ථා උදා කරලා දීලා තියෙනවා. හොඳයි. ස්ලිට් ආයතනය පිළිබඳ ඔබට දැනුවත් වෙන්න අපි දුරකථන අංක සඳහන් කළා, වෙබ් අඩවිය සඳහන් කළා, පරිශ්‍රයේ සූදානම් වෙලා තියෙන විදිහේ පාඨමාලා මොනවද, විශේෂිත පාඨමාලා මොනවද, මේ ආදී කාරණා පිළිබඳව දැනුවත් කළා. අපි එහෙමනම් බේවින් සුත්‍යවන්ත වෙනවා. ස්ලිට් මානව ශාස්ත්‍ර හා විද්‍යා අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මලිත විජේසුන්දර ආචාර්යතුමාට බොහොම ස්තුතියි ඔබතුමාට. ඒත් එක්කම මානව ශාස්ත්‍ර හා විද්‍යා අධ්‍යයන පීඨයේ සරත් පීරිස් ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාට බොහොම ස්තුතියි ඔබතුමාට. එහෙමනම් අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් Nugasewana මොනකෙහෙම